හෙලෝ ගයිස් ගුඩ් මෝනිං. වෙලාව උදේ පහමාරයි. අද අපි යනවා මාතලේ. මාතලේ යන්නේ මේ අපේ කැම්පස් එකේ යාළුවෝ 5 දෙනෙක් එක්ක විතර. අපි යන්නේ මේ පොඩි වැඩක් කරන්න. රයිට්. යන ගමන් මං කියන්නම් වැඩේ මොකද්ද කියලා. එහෙනම් යම් වීඩියෝ එකට. රයිට්. අපි දැන් මාතලේට ඇවිල්ලා තින්නේ. මේ මාත් එක්ක ඉන්නවා මේ. තාන්නේ ඉන්නවා. ඊට පස්සේ මෙතනින් ඉන්නවා. මෙතනින් අපි බෙල්ලා ඉන්නවා ඒත් එක්ක මේ කැටය ඉන්නවා අපි ගස්තිය තමයි යන්නේ යන් ඉස්සරහට යන් අපි කොහෙද යන්නේ කියලා බලන්න අපි තවරන්න රැන්ඩම් බින්දල ගාන ගොඩනගෙන හදුවා මෙඩිකල් ලක් කරන්න යන්න යාජන කරගන්න ආවෝ අපි ආවා මේ සිරි ධම්මතිලක මහවිද්‍යාලයේ වැහිගල ලස්සන තැත්තක් ටිකක් දුෂ්කරයි කියන්නේ එන පාර එහෙම සෑහෙන දුෂ්කරයි අපි ස්කෝල්ට ඇවිල්ලා තියෙන්නේ රයිට් අද මේ අපිට තියෙනවා මෙතන මේ මේ ඉස්කෝලේ මේ සැරේ ඕල්වෙල් කරන නංගිල මල්ලේලට මේ සිලබස් එක උගන්නන්න එතකොට මෙතන තියෙනවා මේ 9 අවසර 10 අවසර 11 අවසර කියන ශ්‍රේණි තුනටම මේ අද අපි උගන්නන්න හදන්නේ අපේ ඇවිල්ලා තියෙනවා කට්ටිය මෙතන අපේ 6 දෙනෙක් ඉන්නවා රයිට් මේ ඉස්සරහදී බලමු මේ මොකද වෙන්නේ කියලා විදිහ නෑ අපි යනවා 10 අවසරට උගන්නන්න දැන් අපි මේකේ R1 තමයි උත්තර ගන්නවා හරි එතකොට දැන් මම කලින් කිව්වා ඕන්නදි පදේ මේ පැත්තට ගේන්නවා ඒක අපිට ගත්තා ඒක හොඳට කියලා R වෙන ඉකේලා R2 සමානයි ඒකට R1 අපි ඒක හරියට අපිට ලේසි දෙයක් ගියාගමු දැන් මෙතෙන්ද කතා ඕන්න තනියෙන් කරගත්තා නේද මතකයි B මෙතන A එතකොට එනවා මෙතන ඉන්නේ B B ඍණ A බෙදීම A හරි හරි අරන් දරන් දරන් ෂේප් දැන් ඒ වගේ මේක ඇසුරෙන් අපි මේක ගන්නවා දැන් හරි කොහොමද හරි එහෙම එතකොට මෙතන තියෙන්නේ A දැන් මේකේ A වෙනුවට තියෙන්නේ A R2 වෙනුවට තියෙන්නේ B වෙනුවට තියෙන්නේ R2 එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ R1 සමානයි B වෙනුවට තියෙන්නේ R2 අරවන අරකින් අර R2 කැපිටල් R වෙනුවට තියෙන්නේ අහන්න පස්සේ බලමු මේ A වෙනුවට තියෙන්නේ කැපිටල් R අපිට මේ පොඩි සංග්‍රහයක් හම්බලා තියෙනවා මේ මල්ලිලාගෙන් කෑමයි තේයි හම්බුණා රයිට් උදේ ඉඳලා අපි දැන් මේගොල්ලන්ට ඉගෙනනවා මම පෙන්නන්නම් අනිත් මම කියන්නේ 10 වසරට 9 වසරේ 11 වසරේ පන්ති දෙකේ උගන්නන හැටි මම පෙන්නන්න යහ
එක්සෑම් ළඟින් ඉඳලා අපි මේකක් කරමු නේද? හිලා අපි සතිය ඇත්තටම පේපර් එකක් කරමු නේද? මොකද ඉතින් එක්සෑම් පාරව නේ. නෑ ඒ කියන්නේ පේපර් එකම නැතිනේ. ඒක පරිස්සම් කරන්නේ නැහැ නේද? රයිට් දැන් යන් මේ උඩ තියෙනවා 11 පන්ති එතෙන්ට යන් දෙන්න ලස්සන view එකක් තියෙනවා. කැමරාවට පේනවා පොඩ්ඩ අඩුයි වගේ. මේක මේ පේනට වැඩිය ටිකක් ලස්සනට ඇහැට පේනවා. පිදවලට කනවා මේ අපිට මේ පහල පන්සලේ හාමුදුරුවෝ ඇවිල්ලා මේ කැවිලි පාසලයක් දුන්නා බල මොනක් තියෙන කියලා මේ තියෙනවා සර් තියෙනවා මේක ගොඩක් හරි තියෙනවා සිංකරන් තියෙනවා ආස්තිය තියෙනවා දැනවලද තියෙනවා 20 දෙනෙක් විතර ගන්න තියෙනවා ජාති තනින් හතර දෙනා ඉස්තියනවා අතුපාට ඒවත් තියෙනවා අතුපාට වැලියක්ද නාරන් කැම අතුපාට බුන්නේ නැහැ ගොඩක් ඒවා තියෙනවා පාට හරි මම කන්න බෑන ගොඩක් තියෙනවා මේක කාලා වියන්ද දැන් ඉවරයි තුනට බස් එක එනවා ආයි මෙතෙන්ට. ඒක තමයි අපිට යන්නේ. නැත්තම් කිලෝමීටර් 1000ක් විතර ෆයින් ගිහිල්ලා තමයි බස් එකට නගින්න වෙන්නේ. ඊට පස්සේ එතන ඉඳන් මාතලේට යන්න තියෙනවා කිලෝමීටර් 16ක් 17ක් විතර. අපිට මේ යන්න තිබ්බ බස් එක අද නෑ. මේ නිසා අපි ෆයින් යනවා මේ පැත්ත ලස්සනයි. ෆීල්ලක් තියෙනවා ගමක් මැද්දෙන් යන්නේ මේ පාර තියෙන්නේ හන්දක් වටේට වැටිලා මාතලේ වෙහිකල තන දොළ පාරවලුත් තියෙනවා මේ අස්සන පැත්ත පේත් තියෙනවා දැන් මොකද හිතෙන්නේ ඉතින් අරුණල්ල ගැන අද කියන්න වඩ හිතන එක කොහොමද සුපිරි අද්දගෙන ලස්සන view එකක් තියෙනවා අපි කිලෝමීටර් 1000කට වැඩියෙන් පයින් ගියානේ. අම්බලමුත් තියෙනවා අපල. ඩාන්න රොමේකින්. ඩාන්න.
සෑහෙන ගම්බද පරිසරය ගස්සන පැත්ත. Thank you.